අයිබුවන්දුවපුතේ ගුරුගෙදර අධ්‍යාපන පාඩම්මාලාවට අදාළව තොරතුරු හා සඩිවේදන තාක්ෂණය දොළහස්ශ්‍රේණී තොරතුරුහා සන්ඩිේදන තාක්ෂණයට අදාළ තවත් එක් පාඩමක් සාකච්ඡා කරන්න තමයි ඔබත් මමත් මේ මුණ ගැහහිල සිටින්නේ. අදපී කතා කරනවා අධපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා දො හස්ශ්‍රේණයට අදාළව තියෙන තුන්වෙනි එකකය සංඛ්‍යා පද්ධති කියන පාඩමනත්තම් දත්ත නිරූපණය කරන ආකාරය මොනවගේද කියන පාඩම් කොටස. අපි ගිහින් බලමු දොළපතාලට මොනවද මේ ඒකය හරහා ඉගෙන ගන්න තියෙන කියෙනක. මේක මම කලින්කව් පරිදි ඔබගේ දත්න නිරූපණයට අදාව තුන්වැනි ඒකේ තමයි අද අපි සාකච්චා කරන්නේ ඒ සාකච්ඡා කරන පාඩමට දාදලව නිපුනතාව පිතුන විද රග ය ත දපි නිපපුනතාව පිියල කරගන්න නැත සාකච්ච කරගන්න පරිගණක දත් හා උපදේ නිර්පණය කරන ආරය විමශනය කර ඒවය ගනිතමය හා තාර්කිකමය. යු සඳහා ොදා ගැනීම මේයටතේ නිපුණතාමටම් තුනයි දසම එක කියන නිපතාමටම යටතේ පරිගණකේ ංඛ්‍යන් නිරපණය කරන ආකාරය අපි කතා බහ කරගන්න ඕනේ.ඒ වගේම තමයි මේ තුනයිදසම එක කියන නිපනතා මට්ටම යටතේ ඉගෙනුම් පල එකැන මේ පාඩම අවසානය ඔබට මොනවද දැනගන්න හම්බෙන්න්නේ නතං ඔබගේ දැනුම්ම කොහොමද යත් කාලීන වෙලා තියෙන්න්න ඕන කියන එක ගැන තමයි මෙතන මම් පෙන් ලතියෙන්නේ පරිගණක තුල ද්‍ය අවස්ථාභාවිතය. දෙහ දත් නිූපණයරන ආකාය යෝගෙන් විධ සංඛ්‍යාපදධතිවල අවශ්‍යතාව දශමය පූර්ණ සංඛ්‍යයා සහ දවීමේ අෂ්ටමය හා ශ්‍රර්්දශමය කියන සංක්‍යාවල පරිවර්තනය කිරම් අපි එකින් එකේ හැදිලි කර ගන්න. ඒ වගේම තයි මේ එක්ෙක් සංක්‍යපද්ධතිවල ම කලින් සඳහන් කර සියලුම සංඛ්‍යාපද්ධති, ඒ එක්ෙක් සංඛ්‍යාපද්ධති අතර පරිවර්තනය කරන ආකාරය ගැනත් අපි කතා බා කරනවා. එ වගේම තමයි ගනගේ තුර දත් නිරපණය වෙන කාරයක්ත් මෙම පාඩම යටතේ දුලපුතාලට දැනගන්න තියනවා. ඒවගේම තමයි ලකුණක් සහිත අගයක් ධන සංක්‍යාවක් රිණ සංක්‍යාවක් කොමද නිරූපණය වෙන්නේ කියන පාඩම් කොටසත් මේ හරහා ඉගෙන ගැනීමට නියවිතයි.ඒවාගේම තමයි අපි අලුත් සංකල්පයක් සහරවිට දලපුතාලට ටිකක් නවමු අද්‍යකිමක්වෙන්න පුළුවන් නැත නොමු සංකල්පයක් වෙන එකහි අනපූර්ණය සහත් දෙකහි අනූර්ණය කියන අවස්ථාවන් සහ ඒවායි භාවිතය අපි පැහැදිලි කරගන්න. ොදයි දපුත අප පාඩමට පිවිසන්න. අපි පොඩ්ඩක් බලමු ඇයිමී සංඛ්‍යාපදධති නැත්තන් දත්ත නිරූපණය කියන එක අපිට වුවමනාවෙන්න කියලා. මම තිරේ දලපුතාල්ට පෙන්ල තියෙනවා පින්තර දෙක්. ඒක පින්තුරක මම වර්ණ කලස් කියලා සම්බඳධ කල තියනවා අනිත් පින්තුරේ අයිIPි ලිපිනේ කියලා මන් සඳහන් කලලා තිය. පතාල ඇැවිට මේ ැනවත්ව වන්න පුළුව විශේෂෙන් වර් ගැ දලපුතාල දනුවත් යිප ලිපිනය සම්බන්ය ඔගලන්ට ඔගලන්ගේ හය ව ඒකේද දත්ත සන්විවෙදන පාටම නට්වක් පඩට දාදාව යි ලි නි කතා කරවා.ඇැන් දොලපුතාට පේන ඇති මෙතන මම ඔබලට පෙන්නල තියන්නේ. වර්ණවල තියන කේත කීපයක්යකැන වර්ණය කියල කිව්වට ම කොටුව ඇතුේ ඒරූපය ඇතුල ගට දකිින් හම්බෙන්න්නේ ඉග්‍රසිය කකර කි හම් බනවා.ඒගේම ම ලක්කම්දකින්න හබෙනවා. එඒ වගේම තමයි හැ. හැස්මාකක් දක ගන්න පුළුවන්. අප අයිපි ලිපිනේ දිහට පොඩ්ක් හැරම් එත නද ගලට දකිින් හම්බෙනවා සාමානයෙන් අපි කතාබහ කරන එඉදිනෙදා භාවිතය අපි භාවිත කරන ලක්කංකිීපයක් එක සි අනෝ දෙක එකසිිය හැටට සීය එක වගේ සංකයා මේවා අපි එදිනදා ජීවිතය කතාබා කරන අංක. එ වගේ ම තමයි දලපුතාට පේනෝද යිි ලිනයටට පහලින් එක සහ බිඳුවලින් සමන්විත වෙලා තියන. පොඩි කියේත වගේයක් පේන තියනවා. එතකොට, මේ සංකඛයා වෙවිධ වර්ගලින් නැත්තම් විධ විදිහට බට මෙතන පෙන්ල දලා තියෙන. දොලපුතාලට ඉදිරියේදී. ඔබලගේ විෂය මාලා ඉදිට කරගෙන යනකොට H.ල් ගැනිගෙන ගන්න තියන පාඩමනත්න් වෙබ සවර්ධනය කරන්න තියන පාඩමේදී. අපිටි දැවත් ව නත්න් දොලපුතාා දැනුවත් කරගන්න ඕනේ ොහොද මේ වෙබ් එකක් හදනකොට ඒකට වර්ණ සපයන්න කියනෙක. අන්නේ වරණ. ඒත කරන්න ගේාම පරිගනකේට හඳුවල දෙන්න ගේෑමන ත පරිගණකේට ාව තේරුන් ක දෙන්න ගාම අපිට හොමනාවෙනවා ඔන්නඔය වර්ණ සම්බන්ධයෙන් මම ලියල තියන කේතු ඒැන් නවතවතාවක් අංක සහ අකුරු. ඒ වගේ ම යිපි ලින ගත්ොත් මංකලින් කතා කරාවගේ අපි ඉදිින්දදාභාවිතා කරණාක තියෙනවා ඒවගේ එකක් සහ බින්දුවලින් හැදිල තියෙන නිරූපණයක් ඊටයටට දැකගන්න පුළුවන්. මම පාඩමට පිවිසන්න කලින් පොඩි දෙයක්ක් දූලපුතාලට පෙන්න්න. ත් වචන ටික්ෙන්න්නන මේ එක දලපතාට අලුත්වෙන්න පුළුවන් සහ දලපතාල නද සාමාන්‍ය පෙදිී අොරතුර තාක්ෂය හදාරලා තියනවන මේක කොලට අලුදයක් වන්නන්නේ නොත් එෙම හදාරල නැති දලපතාට මේක අලුත්දයක් වෙනවා හොඳ අපි බලක මුණනාද මේ වචන ටික කියල දලපතාට දැන් පේන ඇති මේ තරයේ එක පැත්තකින් මං පෙන්නල තියෙනවා දශ මේ කියන වචන්නේේ ඩෙසිමල් එකමං යොමු කල්ලා තියෙන්නේ මංර එදිනිද අපි භාවිතා කරන්න පුළුවන් කියපු ඉල්ලක් කටික වෙ. වගේම තමයි අර එක බිින්දුු භාවිතා කරල ලීරතියන ඉලක්කං ගොඩට මං කියීරති නො දීමය බයිනර කියන ඉංග්‍රීසි වශෙන්.ඒ වගේම තමයි මේ වර්ණටික දක්වල තියන ඒ ඒතයට මං කියීරති නෝ ශඩ් දර්ශමය කියලා. මෙතන ද අදුවල පුතාල මතක තියාග මේ හැ සලකුණ චද්දශය මේ සංක්‍යාව ැවත ගලට පැල ති ශදශේ සංකයාව පිතා කන ස්සරහ මනධදේ ශද්ශය සංක්‍යාවව කියන්න කියල ඒක කොටසක් නෙව හැස්් ටක්් එක.ඒ හැස්්ට එකක ක්‍රමලකනයට අදාලව අපිට භාවිාව වෙනදයක්. මත තිගන්න දශය සංක්‍යපද්ති අපි චර දවස් කතාගල තියන සංක්‍යාපද්ධති වල පිහ පෙලතින්නේ ලක්කම් න දිදන්න කියන්න අප දන ාවිතා කරන්න ං්‍යාව අපි නිතරමැ නිලක්කාක්. මේ ශ්‍රද්දශය කියන සංඛ්‍යාපද්ධති, අකුරුත් තියෙනව කිය පොඩ්ඩක් මතක තියගන්න. අපිම ඊළංග යි් එකක මොනාද තියන්න කියෙ බලන්න හොඳයි දපති මේ ඔගලන්ට තිරේ දෙස් වෙන්නේ. එකක වර්ගේ සංඛ්‍යාපද්ධති. විශේෂයෙන් පරිගණකේ භාවිතයෙන් කතාභහ කරන්නේන සංඛාපද්ධති කීපයක නම සහ එකුලන්ගේ පාදය අපි කියනවා බේස එක කියලා සහ ගල තින අනු ක්ෂණනැතන් සිම්බෝල්ස් මොවාද කියනෙ එක. පොඩ අකපධාන යොමු කරන්නකු දීමේ සංඛ්‍යාපදධ තියට අපි දුවේ සංඛ්‍යපද්තියේ බේසක දෙක කියලා අර්ගෙන තියෙනවා. අශ්ට මේ සංක්‍යාපදධතිය බේසක අට කියලා අරගෙන තියෙනවා. දශ මේ සංඛ්‍යපදති බේස එක දහය කියලා අරගෙන තියෙනවා. මොකදද මේ බේසක කියලා කියන්න අපි එදිනදා භාවිතා කරන මේ සංකඛ්‍යා Kommt, days, i, ි දුවීමේ අෂ්ටම මේ ශද්දශය ක කියන්දේවල් මොතකට අමත කරොත්. එදි ෙදා භාවිතා කරන සංක්‍යයා අපි නිතරම කතාබහ කරෙන්නේ නේද අප කට වචනයට අපි කියීම දෙකයි CයිCIයි නේද මිලියනයයි දස දහසයි. අපි මේ කතාබහ කරන්නේ පුතේ පුංචි කාලින්දලා පෙර පාසල් ඇවද ඉඳල අපිට හුරු කරපු සංඛ්‍යපද්ධතියක් ගැන. මේ සංකයපදතිට අපි කිය නෝ දශ මේ සංඛ්‍යප පද්ධතිය කියලා. බලන්නක දශ මේ සංඛයාපද්ධති පෙලියදිහ ඒකේ. සංක්‍යයාාවන් පටන්රගෙන තියන ත අනුලක්ෂණ කියනව පටන්ගරගෙන තියෙන බිඳුවෙන්. ඒක කටිනිියව් වෙලා තියෙනවා. අරගෙන කියහි යෙන අනුලක්ෂණ ටික නමයි කියන ස්ථානය දක්වා. එතුොට එක්කි නෙකට වෙනස් ඉලක්කං නේද බිින්දුව එක දෙක තුන යන ආදියෙන් නමය වෙනකං එකිනකට වෙනස් සකේතනතන් අනුක්ෂණ ටික කෝගලට මේ පේලිය දකින්න හම්බෙනවා. දූලපුතාල පොඩි වෙලාවකට ඇස් දෙක පියාගෙන කල්පනා කරන්න මේ බින්දුව සහ නමය ඉඳලා. න ලක්න්ටක භාවිතා කරලලා ඔගලන්ටේක වශන රිපීට් කරන්න පුළුවන් වතනවද භාවිතා කරන්න පුළුවන්. එහෙම භාවිතා කරලා දලපුතාලට පුළුවන් නේද. ඕගලන්ට හිතන ඕනම අංකයක් ලියන්ට ඔගොල අද භාවිත කරන නේද. අපි වොත් මලියන දහය කියලා මියන දහය කියෙනන්ගේ ඕගලන්ට හිතන් මමාගන්න පුළුවන් කොහොම මොන විදිහටද. අපි ෝත් දාස්තුන් සය හතලස් පහයි කියලා නේද දෙකේ ලක්කම තුනේ ලක්කම හතරේ ලක්කම සහ පහහි ලක්ම අපි පාවිචි කරනවා. ත මේ අපි කතාබාහ කරන්න පුතේ දිෙදා ජීතය අපි භාවිතා කරලා තියන සංඛ්‍යාපද්ධති ටික ගැන එක ඇන අපි අපි භාවිත වෙන නිතරම භාවිත වෙන සංඛ්‍යාපද්ධති ගැන දශ මේ සංඛ්‍යාපදධති ගැන. හැබැයි දුවලපුතාලට මතක ඇති මේ පරිගණකය ගැන අපි කතාබහ කරනකොට අපි කියල්දි නො පරිගණකය කියලා කියන්නේ යන්ත්‍රයක් යන්ත්‍රයට තේරෙන්නේ අපි සාමාන්‍ය වාරේදි කියනවා එක සහ බිින්දු කියලා. ඇත්තටම යන්ත්‍රයට තේරෙන්නේ නද වෝල්ටච් ඩිෆරන්ස එකක් ෝල්යතා වෙනසක්. ඩ වෝල්ටියත අඩුවීමක් ලබා දෙන විදුලියට අනු. තරේ වෝල්ටියය අ වැඩිෝල්ටයතක් අප එක කියනගේ නොත් අඩවෝල්ටියයතාවක් අපි බිඳදු කියෙනගේනොත් පැහැදිලි කරගන්නවා. ඒකයි අපි අපේ කටවහරට කිය නැත්න සානය ොරතුර තාක්ෂණයගැන කතා භහ කරනකොට කියන්න මශිනක තේරෙ කොම්පියුටරක තේරන එක සහ බිදුුවන් සැන්ස රෝස් ලි කිය. තර මේ වන්සැන්රෝස් එක සහ බිදු භාවිතා වෙන සංඛ්‍යාපදධතියක් තියෙන. සං්‍යාපදතිය තමයි අපි කියන්නේ දවීමය සංඛ්‍යාපද්ධතිය කියලා. දීමේ සංඛ්‍යාපද්ධතියේ සංකේත පට අරෙන තියනෙ බිඳුවෙන් නේද දුළපතාට තිරේ පේනවා ඇති බිින්දුවෙන් පටන් අරගෙන තියෙනවා ඒක කටිනව වෙලා නි සංකේතය කටින වෙලා යෙන එක කියන තැන වෙනකම් විතරයි. තුර පාදය දෙක බින්දුවෙන් පට අරං එකම අතර වෙලා තියෙනවා. බලන්නොක අෂ්ට මේ සංඛ්‍යාපද්ධතිය ඒකේ පටගරෙන තින සංකේතයේ බින්දුවෙන් නි තිනවා ාව හහිලා තියන එකෙට වෙන සන ලක්ෂ හත දක්වා දශ මේ සංඛ්‍යපද්ධතිය බිඳුවෙන් පට අරක් නමයෙන් ඉවරවෙනවා. පාදේ දහය ශද්දශය සංඛ්‍යපද්ධතිය බිඳුවෙන් පටන් අරං අකුරකින් ඉවරවෙන්නේ නේද ශදශ මේ සංඛ්‍යපදධතිට එන්න කලින් අර කලින් උඩට තියන පෙලිතුුණන දහ බැලොත්. පාදයයි පටන්ගන්නේ ලක්කමයි ඉවරවවැනි ලක්ම තර රටාාවක්දඳ ගන්න පුළුවන් ඕගලන්ට.ඒ රටාව තමයි හැම සංඛ්‍යපද්ධතියකම සංකේතික බිඳුවෙන් පටන්ගන්නවා. ඉවර වෙන්නේ ඇතං අවසන් වෙන සංකේතය වෙන්නේ පාදයට එකක් අඩුුවගේ ඒ ඇ දෙක දෙකේ පාදයටට අදාව එකක් අතර වෙලා තියන අටේපාදට අදාළව හතෙන් අතරවෙලා තියනෙන දහයපාදට අදාළව නමයෙන් අතර වෙලා තියෙනවා. අපි දාසේපාදය යට ීනව අලත් නමක් ෂඩ් දශමය හෙක්සා ඩෙසිමල් දාසේපාදයට අදාළව අපි කතා කරො ඔය කියන තර්කයට අනුව අපි හිතන් වනෙ කොහොමද. බිඳුවෙන් පටන්ග්ඩ ඕනි. හලව වෙනකං යන්න ඕන අපි උඩදි කතාභා කරගත් ඒතාර්ක කිය නේද. හැබැයි අපිට පොඩි ගැටලුවක්ෙනවා. මොකක්ද ගැටලු බිදුවේ ඉඳල සංකේත එකි එක දක්වගෙන යනකොට නමයට පස්සේ දොලපුතාල දහය පාවිච්චි කරොත් මොකද වෙන්නේ ඒවා එකිනෙකට වෙනස් සංකේත වෙනවද නැහැ ඇයි එකනෙකට වෙනස් සංකේත නොවෙන්නේ බිදුවයි එකයි කියන සංකේත දෙත නැවත වතාව භාවිාව වෙන. දළපදතාලට උඩ තියන දුවීම අෂ්ටම දශමය කියන සංඛ්‍යපද්ධති ගැන අවධාන යොමු කරොත් ඒවා කවදාවත් එකක්ිනෙක්කට සමාන වෙචන තං රපටින් රපට වෙච් සිම්බෝලි දන්නන්නේ නැහැ. ඒවයි තියෙන්නේ එකනෙකට වෙනස් සංකේත. උන්න ඔය වුවමනාව නිසා අප ශර්්දශමය සංඛ්‍යපද්ධතිය භවිතා කරලා තියෙනවා බිදුවයිඉදලා පහළව වෙනකං සංකේත. හැබැයි දහය එකොලාහ දොලාහ දහතුන දාහතර පහළද. කියන අගේ අන්ටිකන තන් සංකේත ටික අපි පෙන්වන්නේ ඒ B අකර ස අකුර D අකුර ඊ අකුර සහ F අකුර කියන ඉංග්‍රීසි හෝඩිය කැපිට ලක්ෂර ටක ාවිතා කරලා. අපි බලමුකෝ ම එත දැ දොලපුතාට උදව්වක් විදිහයට පෙන්නල තියෙනවා කොහොමද දැක්වවිලාතිය සංකේතතිකන න් දහයි නිරූපණය වෙන්නේ කොහොමද එකොල හනිරූපණය වෙන්නේ කොහොමද දොළහ හතුුණ දාතර පහලව යනාකාරයට නිරපණය වෙන්නේ කොහොමද කියලා. ොයිදපුත මේ අපි ලබාගත්තේ මූලික දැනුම සංඛ්‍යාපද්ධතියක් සම්බන්ධය. දෙැක අප ඉදිරියට කියළ බල මේංඛ්‍යාපද්ධති සම්බන්ධ කරගෙන අපිට මොන වගේ දේවල්ද පරිගණක තාක්ෂණය සම්බන්ධයෙන් සං්‍යවේධන තොරතුර හ සං්‍යවේදන තාක්ෂණය සම්බන්ධය ඉගෙන ගන්න තියෙන්න්නේ කියෙනෙක. හොඳයි මං මෙතන පුංචි ක්‍රියාකාරකමක් කරලා තියෙනවා මේක දෝළපුතාට අඳුනගන්න හරි ලේසීමන් සංඛ්‍යාවක් පෙන්ල තියෙනවා මේ සංඛ්‍යාවට ම පාදයක් සඳහන් කර නැහ. සාමාන්‍යෙන් අපි විධ සංඛ්‍යපද්ති ගැන කතා කරනකොට මේ සංඛ්‍යාපද්ධති පාදයක් ගැන අපි සඳහන් කරන්නන විධංඛ්‍යාපද්ති කතා කරන්නකොට. අපි සාමාන්‍යෙන් සාමාන්‍ය ව්‍යවාහාරය කතා කරනකොට අපි කවදාවත් නේද එකසේ විසි පහහියි දහයපාදය කියල කතා කරන්න නමුත් මේ සංඛ්‍යාපද්ධති පාඩමටආාවෙන් පස්සෙ. අපි සංක්‍යාව නිරපනය ක කො ප දගෙන සැලිමත් විය තු ොකද මෙතනද අපිට සංක්‍යපද කීපයක් ගන කතා ාාවෙන බලන්නම එකේ එක කියන ගේම මෙතන හල යෙන්නේ මේ එකසි එක කියන අගේ අයිති වෙන්න පුළුවන් සංඛ්‍යාපද්ධ තිමුණවාද කොහොමද අපි සංක්‍යාවක් මොන සංඛ්‍යාපද්ධ තියද අයිතිවෙන්න කියල දැනගන්න අපිට සරලවම කරන්න තියෙන්නේ සංඛ්‍යාවට අදාලව තියෙන එකනක්කට වෙනස් සංකේත අඳන ගන්න ඕනි එකසි එක කියන සංක්‍යාවට අදාලව ඒ සංකේත දෙගක් තියනවා එකන එකට වෙනස්. මොනාදේ සංකේත දෙක එක තියනවා බිින්දුව තියනවා. එහෙනම් මේ සංඛ්‍යාව අයි කාටද නැත මේ සංක්‍යාව මොන සංඛ්‍යාපද්ධතියරද අයිති වෙන්න කියලා අඳුගන්න අපිට තියෙන බොහම සරල දෙයක් සිද්ධද කරන්න මේ බිින්දුව සහ එක කියන සංකේත මොන සංක්‍යපද්ධ තියද දකින්න හම්බෙන්නේ අන්නේ සංක්‍යාපද්ධතිවට එක එක කියනාගේ අයිති හරිම සරලය. එතකොට අපි ඩලාාගන්න පුල මබ්දුවපුත මේ සකාපද්ධ තිය බිදුුව එක කියන සංකේත දෙක තිෙනවා. අෂ්ටමය බිින්දු එක කියන සංකේත දෙක තියෙනවා. දශමය අනිවාරෙන් බිදු එක කියන සංකේත දෙක තියෙනවා ්‍රද්දශමයයටත් බිදුඒ කියන සංකේත දෙක තියෙනවා. එක නිසා එකසිේ එක කියනාගේ ගත්තොත් අපිට සංක්‍යාපදධති හතරටම අපි මේ කතා කරපු සංඛ්‍යපද්ධති හතරටම මෙයා අයිති කියලා අරගන්න පුළුව. දැන් දූලපුතාල කරන්නේ උසස් පෙලන එකනිසා අපේ පුරුදුවෙන් ඕනනි ටික් උසස් විදියට හිතන්න නේ. යම්කිසිය සීමාවට එයා පැත්තෙන් හිතන්න. දුළපුතාලට මම කිවොත් මේ එකසිඒක්ක කියන සංක්‍යාව. අපි අහලවත් නැති. හතරේ පාදේ සංඛ්‍යාපද්ධතියකට අයිතිද කියලා. මොකද පිටන්න තියන්නේෙ ිින්දුව එක කියනක හතරපාදේ සංක්‍යාපද්තික යිතවයිද. හතර පපදේ සංඛ්‍යපද්ධතිය මොනාද තියෙන පුළුවන් සංකේත. අපිදැ දන්නවෝොමද මේක හැදෙන කලනෙද පාදය හතරනම් බිින්ඳුවෙන් පටන් අරගෙන තුන වෙනකංකේතයන් ඕ. එකඇ බිඳුව අයි එකයි කියන සංකේත දෙක හතරෙපාදේ සංඛ්‍යාපද තිය තියවා නද එනං ඔගකට තර්ක කරන්න පුුවන් ඔොට හිතන්න පුළුවන් හතරරිපාදේ සංඛ්‍යපද් තිරත් අයිති වෙන කෙනෙක් තමයි එක ස කියන්න කියලා හොඳයි අපි බලමු තව එක උදාහරණයක්. මේ උදාහරනේ මන්ඳූල පුතාලට කතා පහ කරලා තියන්නේ දුල්පදාලට මෙිතර පේනවා ඇති එක සිය හැත්ත හය කියන අගේ. එකසේ හැත්ත හය කියන අගේ කාටද අයිතිවෙන්නේ එක්ක හත්ත හය කියලා එකනකට වෙනස් සංකේත තුනක් තියනවා. මේ සංකේත තුන දීමේ සංඛ්‍යාපද්ධතිය අරගත්තොත්. එක කියන සංකේතේ විතරයි දීමේ සංඛාපදධතිය යෙන. හත කියන සංකේතයක් නැහැ හය කියන සංකේතයක් නැ. ඒක නිසාපිට මයාාව දීම සංක්‍යාපද්ධතයටට අයිති කියෙන රගන්න බැහැමොකද සංකාපද්ධතිකට අයිති වෙන නම් සංඛ්‍යාවතියන සියලුම සංකේත ඒ සංක්‍යාපදධතිය තුළ නිරූපණය වඩෝනි. අෂ්ටම මේ සංක්‍යාපද්ධතිය ැ හිතුවොත්. එක හත්ත හය. දන්නවා එකක් බිඳුවෙන් පටන් අරගෙන හතෙන් තමයි ශට මේ සංඛාපදතිය නතර වෙන්නන්නේ අනතරවෙන කියල කිය සංකේතතික හැට හහිලතින්න. එන එක කියන සංකඛයාව දකි හම්බෙන හත කියනංඛයාව දකින් හම්බෙන හය කියන සංක්‍යාව දකින් හම්බෙන අශ්ට මේ සංඛාපදදිතිටමය අයි. එවිදිියටම දර්ශමයවලත් එක හතහය නිරූපණය වෙනවා ශර්දශමයවලත් එක හත හය කියන දේවල් නිරූපණය වෙන. ඔන්න ඔය විදියට දුවපුතේ දොලපුතාල්ට පුළුවන් සරලව ඔගලන්ගේ උසස් පෙල . නත්ේ ශේෂෙන් MCQ පේර එක ඔවගේ සරල ප්‍රශ්ණය කෝ න්ගේ අහන්ට පුුවන්. නද බට ඔය බාගත්ත පුංි දනුවෙන් ලකුණුව එක දැහගන්න පුුවන් හරි ේසිේ. නිසා මතක තියාගන්. අපි මෙතන ස් හට දේ එකතුරගන්න හි බල ද කතා කරන්න කියලා. හොඳයි. ඊනගට අපි කතා කරනවා විශේෂ කන්සප් එක සංකල්පය. මේ සංකල්පයේ දී අපි කතාබහ කරනවා මේ සංක්‍යාවක වැඩිම අගයක් තියන්නේ කාටද. අඩ්ඩුම අගයක් තියෙන්නේ කාටද කියලා. මේ ස්ථාන දෙකට හර ලස්සන නම් දෙකක් කියන සිහලෙන් අපි කියනවා වැඩ්ඩිම වෙසේසි සංක්‍යන්කය මෝස්ට සිගනිිෆිකන් ිජිට් අඩුම අගයක් තියෙන කෙනට අපි කියනවා ලස් සිගනිිකන් ඩිජිට අඩුම වෙසේ සි සංක්‍යන්ක දරපතාට මෙත දැන් තිරේ පේන්නේ අඩුම වෙේ සිංක්‍යාකගේ කොමද අඳු ගන්නන කියලා ලන එක හරි ලසි හැබැ මේ බොහොම පරිසමට කරන්න දයක් මොද. ළං රටන්න පුලුවන් ැන් මේේවා විභාගෙදී ප්‍රශ්පත්තරයක යොමු කරලා පුර්ණං්‍යාවක අප පූර්නංක්‍යාවව කරගත්තොත් ර්ණංඛ්‍යාවක දශමන ඇති සංඛ්‍යාවක අඩ්ඩුම වෙසිසි සංක්‍යාව LSD එක වෙන්නේ දක්වුණු අත පැත්ත කෙලවරේම තියන සංක්‍යාව. ඒ සංකේතයේ මොනගේ තිබුණත් අපිට දාලනෑ. රයි් බිඳුවේවා එකවේවා දෙකවේවා ඕනමාගයක් දක්වුණු පස්ස කෙලවරම තියන සංකේතේ අයටමයි අප කියන්නේ ලීස් සිිගනිිකන් ඩිජෙට් අඩුම වෙසි සංක්‍යක. පර්ණ සංක්‍යාවක දර්ශ මේ සංඛ්‍යාවක් කාවොත්. දූලපුතාලට ගනිතේද ලබාගත් ැන ේ අවරතු කොහ පුරාව ගුල ගනිතද බාගතති ද ග දනවා දශන ංක්‍යාවක අගට බින්දුවවත බින්ද නොස හරන පි න වනේ ගනිත ගරට කිය ෙ ල තිවා ද දශම තිතට පස්සේ. දකුණත පැත්ත කෙලවරරිම හම්බෙන බිින්දුවට අගයක් නෑ කියලා. ඒ කියන්නේ අපි ඒාව අගේකට භාවිතා කරන්න තොකොට මේ තිරේ දරපතාට පේන තියෙනවාගේ එකයිදසම බිඳුවයි දෙකයි පහයි අටයි බිදුව කියන සංක්‍යාවේ අඩුම වෙසිෙසි සංක්‍යාව එල්ෙස් ඩියක වෙන්නේ අට එකන අපි කොහොම දෙ අන්ඳන ගන්නේ දර්ශම සංඛ්‍යාවක දශමතිතට පසු දකුණුවත පැත්තෙන් ශෝන්‍ය නොවන කෙලවරේම තියෙන අගේ තමයි අපි අඩුම වෙසි සංඛ්‍යාන්කය කියේලා අන්ඳුන ගන්න දකොට දශමතිතට දකුණුවත පැත් බිඳුව නොවන කෙන කෙලවර හොදේ මග තියන බිඳ ගැන හිතන්ද. උබලන්ගේ සංඛ්‍යන්ක එක දම බින්දුවලෙකු තම්න්බෙනවනේද එයා මඟ ඉන්න බින්ඳුවක්. අපිටේ මගේන්න බිඳුවග හිතන බෑ කෙල්ලවරේම තියන අගේ බලන්න නයා බින්දුවනම් ඊට කලින් අගේ ගැන අපි සලකා බලන්ඩ ඕන හොඳ අපිහ බලමු වැඩිම වෙසි සිංඛයන්කේ කොහො දඳු ගන්න කියන ඇ මේ දීමම කතා කරන වැඩිම වෙසි සංක්‍යාන්ගේ දුලපතාට පේනති මං ඉලක්කං දෙක් පෙන්න තිනෙනවා අර අපි කලින් කතාරප ලක්කන්න දෙකම. බිදුව ඉස්සරහි තියන අදස් එකසි විසි නමේ එක න අදස් එක විසි නම කියනාගේ තමයි හැබැයි බිදුව ඉස්රහහි තියෙනවා වැඩිම වෙසි සංඛ්‍යාන්කයටට ආවම්පුතේ පර්ණ සංඛ්‍යාවක. ඕගොලු වැඩිම වෙසිසි සංඛ්‍යන්කය කියල කියන්නේ. වම්මත්ත පස කෙලවරින් හම්බෙන ශූන්‍ය නොවෙනගේ බිින්දුව නොවෙනගේ නේ ද අපි දන්නවන අපිට හත ලියන්න පුළුවන් බිින්දුවයි හත කියනේද අපි එහෙම ලියල තියෙනවා නමුත් ඒ එකට තියන එකම අගේයක් හත කියනගේම තමයි ඉතින් ඒකනිසා ූර්ණ සංඛ්‍යාවක. ික ි එක ම ද ගන හුවෝත් අපි අරගන්න ඕනේ වම්මත පැත්තේ බින්දුව නොවෙන සංක්‍යාව නැත්ත සංකේතය. අපි මේ දශමාගේකට ගිනිිචත් දශමගගේක බොහොන් පරිස වැඩරන්න ඕන මොක මදැම තන කතා කලා තියෙන්නේ දශම පමනක්තිේ නගගේැක පුර්ණ සංකයාපඇත්ත බිඳුවයි ිදුවයි දශම බිඳුවයි එකකයි දෙකයි පහයටයි බිඳුව ගැන කතා කලතියෙන්. ත දශම පමණක් තිබෙන අගයක වැඩිම වෙසෙසි සංකයන් කියය වෙන්නේ. දර්ශමතිතට පස්සේ දශමතිතට පස්සේ හමුවන බින්දුව නොවෙනගේ තකොට මේ බිදුව ඇස බින්දුව යකයි දෙකයි පහයියටයි බිඳුව කියන එකේ එක කියන අගේ තමයි අපි වැඩිම වෙසෙසි සංකයන්කය කියලා අඳුන ගන්නේ. හොඳයි ඔය තමයි දුවපුතේ මෝසිිගනිිෆිකන්ට ඩිජිට් එක SD සහ ලී සිිගිනිිකන් ිට්කට අදාලව අපට කතා බහ කරන්න තියනදේ. අපි බලමු මෙට මෙතන. මේ දක්වෙන තිරේ තිරෙ දැක්වෙන දේ පොඩි සාරංශ කිරීමක් කරලා තියෙනවා කොහොමද එSD එකයිSD එක අඳුරගෙන තියෙන කියලා සංකයන්ක කීපේක ද දුරපතාාට තිරේ පේන ඇති එක්දා සටසය හැත්ත හැදස බඳුව යවා එයාගේ MMSSD එක එක ලෝ සිිග ිකන් ි් එකේ හඳුගෙන තින ල සිග නිිකන් ිට් එක හය කිය අඳුගෙන තිෙන. හර්සය හැතතුනයි දසම බඳුවයි දෙකයි දෙක කියන සංක්‍යාවේ මෝසිිගනිින් ඩි් එක අප කතා කරාවගේ වම්මත පැත්තේ. න බිඳුව නොවෙනාගේ හතර සහ ලී ි නිි ිකන් ිට් එක දක කියෙ හු එකගගේ ම අවාසාන ප න ිදුව සු බිදුවව දකයි හයි නමය කියනාගේ ඒක නමය කියන කෙනා එල්ෙස්දීට අදාලයි තුන කියන කෙන එMSස්දී කියනකට අදාලයි. හොඳයි දැම්මේ පරිගනක ශේෂතට්‍රයේ අපි වැඩිපුරම කතාබභහ කරන සංකාධකක්තම පුදේ එක සහ බිදුව කිය යි ම නවතනවතත් න කතා ාහ කරන්න හේතුව. සරහට ඔගලට මේ එක බින්දුව කියන එක උදව් කරගෙන කරන්න තියෙන දේවල් බොහෝම වැඩි ඔගල්ලෝ උගලන්ගේ නටක් ලෙසන එක දත්තොත් IP ඇද්‍ර එක නිරූපණය කරන්නේ දීමයාගයක් විදිහයට HTML පාඩමට ගියොත් එතනදී වර්ණයක් නිරූපණය කරන්නේ ශ්‍රද්දශ මේ සංක්‍යාවක් විදිහයටයි ඔය විදිහයට ගොඩක් තේවල් තිය ඔගලන්ට මේ පාඩම ඇතුලේ ැන මේ සංක්‍යපති තින පාඩම ඇතුලෙන් අරගඩ ඉදිරි පාඩම් වලට උදව් කරන්න පුුව ව විදි. ඔය මෝ සිගනිිෆකන් ඩිජිට් ලී සිගනිිකන් ජිට් කියන ටර්ම් දෙකටම අදාළව දීමේ සංඛ්‍යාප පද්ධතිය. ගැන විශේෂයෙන් සඳහන් කිරීමක්කරොත් එතනති කතා වෙනවා අලොත් තර්ම්ස් දෙකක්. ඒකට අපි කියනවා අඩ්ඩුම්ම වෙසෙසි බිටුවසිකන් බිට දැ බිට් කියනක දුවරපුතා ලහර තිරි නේද බිට් බයිට් කියන එක නේද. ගොඩක් සම පයග ලන්න මයි බිට් කියල කියන්නේ අපි පරිගන ඇතුළ බිට්ක් කිය කතා කරන්නේ මේ එක කියන සං්‍යාවකට හෝ බිඳුව කියන සංඛ්‍යාව කරේකොට දීමේ සංඛ්‍යපද්ධතියට අදාලොම ගත්තොත් එයට විශේෂයෙන් පද දෙකක් අපි හඳුන්නොගන්නවා ලී සිනිිෆකන්බට් ෝ සිගෆිකන්ි මේ දෙන්න හොයා ගන්නෙත් අප අර කලින් කතා කරපු සංකල්පවලට අදාලෝම තමයි ති එක නිසා අපි කලින් මේ ගැන කතා බහක්ර මත තියාගන්න යෙ දවීමේ සංකාපදධ යට දාලව කතකරොත් අපි බිට් කියන වචනය පා චිකන්වා ඩිජි් කියන වචනය වෙනුවට තරෙත්න පේෙැටියයදම SD වෙනුවට LB කිය වෙනස් වෙනවා. MMSSD වෙනට මෝ සිගනිිෆකන්් ිිට වෙනුවට MSB කියල වෙනස් වෙනවා මෝ සිනිිකන්් ිට් කියල. හොඳයි දුපපුතේ මේ තමයි LSD සහමSD අතර ෝගලන්ට ලාාගන්න යන දැනම. අපි දිියයට ගිහි බලමු ැන් තවත් ැනුම අලුත් කරගන්න කොහොද කියනක්. මේ තිරෙෙන් මම දලපුතාට ගෙනැද්දීලා තියෙනවා. කොහොමද ඕගල්නන්ගේ සංඛ්‍යාපද්ධති අතර පරිවර්තනය කිරම් සිද්ධ කරගන්න කියලා මොකද අපිට අවශ්‍ය වෙනවා ඉදිරියේදී. මන් දූලපුතාට කිව්වගේ යි පිලිනෙක් වැඩරන්නට යි ිලිනක්ටරක් කරගන්න දිගයාර ගන්න මන වෙන. එතකොට ට හයපාදය සකාවත් දෙේපද සංකයා බට පරිවර්තය කරගන්නට. සහ අස්ථාවල්ද අපට උූමුණාව වෙනවා අපේ වර්ණයක් මොන විදිහන්ද ලියෙන්වඕන කියනෙගැ හිත බලන්න එතන ද ශද්‍රශය සංඛ්‍යපාදධ තියගෙන අයිඩයකක් තියෙන් ඩො. ඉතිං ඒක නිසා උසස් පෙලට අදාළව මේ කියන පරිවර්තන ආකාර දුවපතාල්ට පෙන්ලදීර තියනවා. එතකට දුවපතිේ මත තියාගන්න. ඔබ මෙතන පරිවර්නනාකාර කීපයක් විදිට පෙන්න්න තියන්න පුළුව. උදාහරණයක්ක් විදිර මමාරගත්වොත් දහයපාදේ සංඛයක්ක් මන්දලපතාට පෙන්ලතියෙනවා දෙදකපාද අටේපාදයට දාසේපාදයට පෙන් කරනවා. ඒ වගේ ඊට පහලින් ෝයි තැබිලිපාට භාවිතා කල මං කතා පහගල තිය නෝ දෙකේපාදේ අටේපාදේ සහ දාසේපාදය කෙනෙක් දහයපාදේ සංඛ්‍යාපද්ධතිය බවට පරිවර්තනය වෙනවා. ඒ වගේම තමයි දෙකේපාදේ දවීමේ සංක්‍යාවක් අෂ්ට මේ සහ ශ්‍රද්දශ මේ බවට පරිවර්තනය කරන්න තෝන. අෂ්ට මේ සහ ශ්‍රද්දශය කෙනෙක් දුවීමේ බවට පරිවර්තනය කරන්න තෝන නිද බැලූ බැල්ට මෙතන වැඩ ොඩක් තියෙන මේ වැඩ ගොඩක් කියලා අපිට පේන්න තිබනට මතක තියාගන්න ඕගල්ලන්ට මෙතන තේරුම් ගන්න තියෙන්නේ. ඔගලන්ගේ මොලයට දාගන්න තියෙන්නේ ටෙක්නනිික්ස් හතරක් විතරයි. ක්‍රමවේද හතරක් විතරයි. එකනිසා දවෙපුතේ හොඳට මේ ක්‍රමවේදේ ඔලුවට දාගන්න. මොක දෝගොල්ලෝ උසස් පෙල කරනව කියලා කියන්නේ ට පාඩමින් දේවල් කරන්න ෑවුල දැගර න ෙක්ික මක් කියල ටෙක්ික දන්නවනම්වා අට ඕනම ගැටලුවකට ඔයාගේ අධාන යොමු කරලා ඒකින් එලියටෙන්න්නන පුළලුව. හොඳයි අපි බලමු පලවෙනි ංක්‍යාපද්දති පරිවර්තනය කොහොමද කරගන්න කියන එකයන්නේ දර්ශමය සංඛ්‍යාවක් දර්ශමය නොවෙන සංක්‍යාවක් බවට පරිවර්තනය කරගන්න කොහොමද කියලා. අ බලම අපි පොඩ ප්‍රක්ටිකලක් කොමද එකක සිදවෙන්න කියනක ගැනතම අපි දැම්මි රුපරාමය කතා කරන්න හදන්. මෙතනදී මම දලපුතාලට අරගෙන තියෙනවා විසි පහ කියන දශමයගේ ඔබට තිරේපේනම ඇති විසි පහ කියන දශමය අගේ මට දැන් කවුවටඩ් කරගන්න ඕනි ඇතං වර්තනය කරගන්න ඕන දෙේ පාදේ සංක්‍යාවක් බවට කොහමද අපි මේක පරිවර්තනය කරගන්න මෙත ද ඔග ං ව ෙක්නිික පුරදුුව ු කියෙ ටෙක්නිෙ එක ඔලුට දා ග දේවටක්ති වා. කවද පරිවර්තනය කරන්න කියල තියන්නේ විසි පහ කියනගේ පරිවර්තනය කරන්න කියන්නේ කාටද දෙකේ පා දයට ඔන්න තන තම්මයි ටෙක්නික් එකේ අපි මතක තියාගන්න ඕන පළවෙනි පॉයින් එක දෙකේ පාදයට දශ මේ සංක්‍යාවත් වත් සංකාපදධතියට හරවන්න කෙලා න මෙතන හරවන්න කියල දීමේ සංඛ්‍යාවකට දෙදකේ පාදයටට ොක මක යාගෙන අපි කරන්නේ අපේ දශම සංඛ්‍යපද්ධති අරගන්න රශම සංඛ්‍යාව අරගන්නවා විසිපහ පිට දීලතියෙන විසිපහරගන්න. ඔය විසිපහ කියන සංක්‍යාව දැම්මන් දූලට පුතාරට තිරේදි පෙන්න්නනවා. මොන විදිහටද දෙකේ පාදේ සංක්‍යපබෝට පරිවර්තනය කරන්න කියලා. ඕොන බලන්න දුව පුතේ මං විසිපහ කියනගේ අරගන්නවා සිපහකයෙනගේ ම මුලින් බෙදනවා දෙකේ ඉලක්කමින්. ි දෙක ඉක්කමින් බෙදන්නේ අපි මේක පරිවර්තනය කරන්නේ දීමේ සංඛ්‍යයාාවකට යි තුොර දවීමේ සංඛයාාවට පරිවර්තනය කරන නිසා අපි මොව බෙදන්නේ දෙකේ ඉලක්කමේ. දෙකේ ඉලක්ක මෙින් බෙදුවම මොකක්ද අපිට ලැබෙන පිළිතුර අපි මෙතන දශමාගයන් ලියන්නේ නෑ අපිට එ පිළිතුර පූර්ණ සංඛයාගයක් විදිට ලියනවා ඒ වගේම තමයි ඊට අදාළව ශේෂයක් තියෙනවානම් ශේෂය ඉරිකඇල්ලක් ගහලා දකුණ අත පැත්තෙන් නිරූපණය කරනවා. හැබැයි මතක තියාගන්න ඔයාට ශේෂයක් නැති වුණත්. ඔබට ශේෂයක් බින්ඳදුව කියන ශේෂය ආත් ඔබ ශේෂය පෙන්වන්ඩෝන. ඒක දකුණත පැතිරිකල්ලක් ගහලා ශේෂය බින්දුවන අපි බිඳදුව කියෙක යුරුපණය කරන්නන්න ගඩක් දෝලපුතාල අමතක කරන තනක් තමයි ශේෂය බිින්දුව වෙන වෙලාට මේ ශේෂය දුණත පැත්තෙන් පෙන්න්න ඕන කියනකින් සමතකතියාගන්න. ඔබට අමතක වෙනද මතකගතියාගත්තම තමයි බඩ වැඩ හරිටම කරගන්න පුළුවන්වෙන්නේ හොඳයි අබලම විසිපහ කියන දෙකෙන් බදුවම දැන් දොපතාලල්ට තිරේ දස්වෙනන ඇැති අපි හම්බෙනවා දොළහ කියනගය ඉතිරිවෙනවා එක එක ඉතරව වෙන දොලාහහි ඉතිරිිය එකයිද දෙවක් දොහ කියන විහතර ඉතිරිරෙන එකක්. ඔබට ලැබිලාතියෙන මේ අගේ අප උත්තරේ දොහ කියන උත්තරේ දෙකට වඩා අඩු සංක්‍යාවක්ද නෑ. කෙනෙකුට ගැටලුව කන වතිනේ බෙදීමි චර දුරටරන්නවනුද කිය නේද තිරේ දලපුතාලට පේනඇති ම බෙදීමට අදාලව නේද ඉරටික් පහලටම ඇන්දලතියෙන. කැන්ටික් දුරට බෙදීමක් කරගඩ වෙනවා. මේ බෙදීම නතර වෙන තැන තමයිපුතේ අපි ඒ තැන් විදි දෙකට කතා කරන්න පුළුවන්. එක විදිහකට අපිට කියන්න පුළුවන් දෙකට වඩා අඩුවගේයක් කාවම බෙදෙනක නතර කර. දෙකට වඩා අඩුවගේයක් කාවම බෙදෙනක නතර කරට. එත්තකොටත් අපිට පුළුවන් දීමේ සංඛාව හොයාගන්න. මේ ගැන කතා කරන්න එම නැත්තං තවත් දික අපිට කියන්න පුළුවන් අපේ මේ පිළිතුර පිළිතුර කියලා කියන්නෙම පුර්ණ සංඛ්‍යයාගේ ශේෂණනවේ අපිට බ ලබ්දිය කියලා අපියකට කියනවා ලබ්දිය බින්දුව වෙනකං ශුන්්්‍ය වෙනකං අපිට පුළුවන් මේ බෙදීම කරගෙනයන් හිනං විදි දෙකක් තියනවා නේද දෙකට වඩ අඩුවගේයක් කියෙනකං බෙදන අතර කරන්න පුළුවන් බිින්දුව වෙනකං ෙදදාගෙන පුළුව අබලු මේ කොහමද කරන්න කිය තමන් තිර ද ලපු තාාට පෙෙන අපි විසිිපහ දෙකෙන් බෙදුවවා දොළහ කියනාගේ ආ ඉතිරි එකයි දැන් දොලහ නැවතත් දෙකෙන් බෙදෙනවා එකකට වඩා වැඩියගයක් නිසා දොලහ පිළිතුරෝගලන්ට එනවා හයයි ඉතිරි බිදුවයි හොඳ මකතයාගෙන බිඳූ දාන්න. හය කියෙ එක තාමත් දෙකට වඩා අඩු සංඛ්‍යාවක් නෙවෙයි ඒක නිසා නැතවතාව කපියාව දෙකෙන් බෙදෙනවා ඔන්න අපිට උත්තර එනවා තුනයි ඉතුරු බිින්දුවයි. කළ හය කියන කෙනා දෙකින් හරියටම බෙදෙනවා. තාමත් තුන කිය කියනෙ දෙකට අඩු සංක්‍යාවක් නෙවෙ. ඒක නිසා නැවතවතාව අපිමියාව දෙකින් බදෙනවා පිළිතුර අපි හැම්බෙව එකයි ඉතුරු එකයි මොකද තුන කියන සංඛ්‍යාව ඉතුරු එකක් බවතයි අපි හම්බේ මකද තුුණ දෙකෙන් ෙදුවම ලබ්දිය එකයි ශේෂය එකයි. දැන් අපිට දෙක්කට වඩ අඩු සංක්‍යයාාව කම්ෙලා තියන්නේ එහමනේද දෙකටවඩා අඩු සංක්‍යාව කම්බෙලා යෙන. මෙතැන ද අපිට පුළුවන් බෙදන එක නතර කර. නතර කරල අපිට පුළුවන් හොයා ගන්න මොකදද දවීමේ සංඛ්‍යාව කියලා ඔන බනමන් තිරේ දැන් දවීමේ සංඛ්‍යාව හයිලයි් කර නවා පෙනවාද. අපි නතරකරපු තැනින් අපි නතරකරපු තැන ඉඳලා, අපි ශේෂයන් ටිකත් එක්ක උඩා උඩාහ පැත්තරනැත්තං උඩුවතට අගගේන්තිික ලියාගනය න්නුේ එකන නතරකරපු තෑන අපි තිබුණ එක දෙකට වඩා අඩුව ග්‍යකාාව එක ඒකයි අප ේෂන් ටිකයි, පිළිවෙල්ට ලියාගනයන්ද. ඒ වගේ තමයි ංකිවන තවක්‍රමයක් තිනකකි. අපිට පුළුවන් මේ ලබ්දිය නැත්තම මේ එක කියලා පුතැන බින්දුව වෙනක බෙදලිවර කරන්න එක අපි එක ආයිසරයක් දෙකෙන් බෙදෙනවා. ඒ බෙදුවම අපිට පිළිතුරේෙනවා බින්දුවයි අපිට ලබ්දයක් කියෙන හැ ශේෂයනව එකයි කියලා. ඔයා අවස්ථාවවෙදී අපිට පුළුවන් ශේෂයන්ටික පමණක් රතුපාටිං දට පුතාලට පෙන්ලතියනවා ශේෂයන් ටික පමණක්. අරගෙන යට ඉන්දලා උඩටත් නැවතවතාවක් පහල්ල ඉදලා ඉහලට පිළිවලින් ලියාගෙනමෙන් අපිට පුළුවන් ිතුර බාගන්න තකොට අපි දැං විසි පහ කියන දශමය අගේ දීමයා අගයක් බෞව්ට පෙල්රවා නද දමයාගයක් බෞ පරිවර්තනය කරගත්තා අපේ අගේ තමයි එකයි එකයි බිදුවයි බිදුවයි එක නද හරිමලේසි මේ ටෙක්නනික එක තියාගන්නදපුතේ අද පොඩිදයක් කෝගලන්ගේ මනසට එකතු කරන්නෝන ඔලොට එකතු කරන් ඩෝනි අපි පරිවර්තනය කරේ දහය පාදේ සංඛ්‍යාවක් දෙේ පාදේ සංක්‍යාවක් බව් නේද දහය පාදේ සංක්‍යාවක් දෙේ පාදේ සංख්‍යාවක් බව් පරිවර්තනය කර දෙකේපාදය. එතකොට අපි මොකද කරේ දෙකේපාදයට පරිවර්තනය කරන්න නම් අපි මේ සංඛ්‍යාව දෙකින් බෙදාගෙන ගියා ඉතුරු වගෑන් ටික දකුණුවත පැත්තෙන් සලකුණු කරකර. ඔය තර්කයම යොමු කරන්නකො අටේපාදේ සංඛ්‍යයාාව බොඩ පරිවර්තනය කරන්න නුත් දහයපාද සංක්‍යාව අටේ පා ංක්‍යාව ට පරිවර්න කන හි නන්න. දහය පාදයකෙන දෙකේ පාදේටග අපි බෙදුව දෙකෙන් නං දහය පාදයකෙන අටේ පාදයට ගන්න අපි බදන්වුන කියද. අටන් හොන්තර මත තිය නැ්ේ කරන්නේ පූර්ණ සංඛයා කොට ගැන විර කියලා යි ූර්ණ සංඛ්‍යයා කොටස එක් ූර්ණ සංක්‍යාව විතරක් දශමත්තක් තිනකොට ප ර්ණ සංකයාා කොට තරක් ගැතමයම කත අ හා කරන්න එතන දෙ අපි කරන්නේ අදදාල පරිවර්තනය කරන්න තියන සංඛ්‍යපදධ තිය පාදේ. දී යෙන දශ මේ සංඛ්‍යයා බදගය නවා කොතන්ට වෙනකම් බෙදනවද අපි දන්නවා ක්‍රම දෙකක් එකක් අපි බෙදන සංඛ්‍යාවට වඩා අඩුව අගයක් කෙනකම් දෙේපාදේන දෙකට අඩුව වගයක් කෙනකක් අටේපාදෙත්නම් අට අඩුවවාගයක් කෙනකං අප මේක කරගෙනයනවා දසේපාදනම් දසේට අඩවාගයක් කෙනනකම් අප මේ බෙදීම කරගෙන යනවා එහම නැත්තං අපිට පුළුවන් සරලව අපේ ලබ් දිය බිින්දුව වෙනකම් මේ බෙදීම සිද්ධ කරගෙනයන්ට ඒකයි මමෝගලන්ට Qේ මතකතියායගන්න කරන ටෙක්නිික මොක්ද කියලා නේද යම්ම අවස්තාවකති ද ලප ට ද ග ස පෙල ප්‍ර්න පත්තර ඇහෝත් සංඛ්‍යාවක් දීල දශම ංකයාවක් දීලා පහේ පාදේ පරිවර්තනය කරන්න කියලා. න හරිමලේසි අපි පරිවර්නය කරන්නන්නේ පහේපාදෙටනම් අපි හ පාදේ සංඛ්‍යාවගන්නවා බෙදාගෙනයනවා පහෙන් ශේෂන්ටිකත් ලියගෙනය නවා බෙදාගෙනයන් නි කොන්ට වෙනකද පහේ පාදේ සංඛ්‍යාවක් නම් පහට අඩඩු අගයක් ලබ්දියය විදිහට ලැබෙනකං. බෙදම ක්‍රියාවල කර න මත් ලද බිඳුුවන බෙදගෙන ෙදීගන ක්‍රියාවල කන ට පත්ස ේෂයන්ටික සලකලා අපි අබේ පිළිතුර ගොඩ් ගන. හරිම ලෙසි. හො මන්දන් ලපතාට පෙන්නවා. අටේ පාදේ සංඛ්‍යාවකට පරිවර්තනය කරගන්න කොහමද මේ දහයිපාදේ සංඛ්‍යාව සහ ශද සංකාව පරිවන කරන්න කොමද කියල බලු පියවරින් පිවර හොදම කටයුත්ත අපි කරගන්න කියර. දැන් දූලපුතාටමන් තිරේ පෙන්නනවා දශමය සංඛ්‍යාවකට අදාලව. ක්ණල් පාටක න දශම කොටස. කොහොමද අපි දවීමේ සංකයාාව බවට පරිවර්තනය කරන්න කියලා. දලපුතාට මතක ඇති පූර්ණ සංකයා කොටස අප කලින් පෙන්නපුයි දයට පූර්ණංකයා කොටස දීමයාගයක් බවට පරිවර්තනය කරනකොට අපි භාවිතා කරා දෙකින් බෙදීම. දර්ශමය සංඛයා කොටස අපි දීමයාගයක් බවට පරිවර්තනය කරන කොට මෙතැනද අපි කතා බහ වෙන්නේ වැඩි කිරීම ගැන්. න සංකැපැත්තට අපි බදීමතා කරා දෙඟ අපිතා කරන්න වැඩි කිරීම ගැන මේ වැඩිකිරීම කරනගොටත් බොහොම පරිස්සමට කරන්න ඕනි. හේතුව තමයි මේ වැඩිකිරීම කරන ආකාරයක් තියනවා. මමදන්ගේ ආකාරය දලපුතාලට තිරයේ පියවරෙන් පියවර පෙන් ගෙන යනෝ අප ලමු කොහොමද මේ කරන්න කිය. දළපල් දීලති නගේ තමයි බින්දුව ඇදසම තුනයි හතයි පහ කියන දශමය අගේ දශම සංක්‍යාවක් අදාළ දීමයාගේට පරිවර්තනය කරන්න කිය. ්‍රපර්ණ සංඛ්‍ය පාටක් නෑ හින්ට ිෙරල් පාටක් නෑ බින්දුවම තමයි එක නිසා පේ දමගේ පටගන්න බිඳුවයි දසම කියලම තමයි. දැ අබලමු දශම කොටස කොහොමද පරිවර්තනය වෙන්න කියලා. අපි අරගන්නවා මුලින්ම දශම කොටස විරක් නද මෙතනති අපි අදානය යොමු කරගන්න වනේ අපි මේ පරිවර්තනය කරන්න හදනේ දෙකේපාදයටට. යි මන් මේ නිතරම හයිලයිට කරන හේතුතමයිර ටෙක්නනිිකෝල්ලුවට දාගන්න. ඔන්න අපි දශම කොට සහරගන්නවා දස්සම තුනයි හතයි පහ මෑල විතරයි බිඳුව පැත්තා අරගන්ඩෙ පහමුණ තොගල ටිකක් පැටලුම් සගත කරගන්නව මේ වැඩි දශම කොටස විතරක් කරගන්න එයාව වැඩි කරමු අපි කියද දෙකින් ඇයි දෙකින් වැඩි කරන්නේ මෙයාව පරිවර්තනය කරන්නේ දීමයාගේකට එතකොට හොඳර මතකතියාගන්න දශමය කොටසක් දීමේ පැත්තර ගන්න කොට දශම සහිත දශමය සංඛ්‍යාවක් දුවීමේ සංක්‍යාව බඩ පරිවර්තනය කරනකොට වැඩි කරන්න දෙින් දශම සහිත දශ මේ සංඛ්‍යාවක් ටය කරනවන වැඩි කරන්නනට නේද ශදශය කරනවන වැඩි කරන දාසයෙන් අතර දනක් තිං අපිට ලොජික්ක මතකන නේද තාර්ය මතකනම් වැඩි කරනයන්න පුුවන් ඔොන්න බලට අපි දසම තුනයි හතයි පහ දැන් වැඩි කරන දෙක බල මුත්තය කොහොද කියල උත්තරෝග කලන්ටනව හත්සේ පනහේ තුන්ේ හත්ත පහ දෙක වැටරන හත්සේ පනහක ත්තේය දශමත දශමස්ථාන තුනක් තින එක නිසාප හරියට දශමත ප්ලේස් කරම් අපට නවා බිදුවයිදසම හතයි පහයි බින්දුව කිය. ශම මෙතැති අපි අධාන යොම කරන්න ඕනේ උත්තරේ තිය දශම කොටසට කොතන්ටද උත්තරේ තියන දශම කොටසට. උත්තරේ තියන දශම කොටස නැවතවතාවක් අපි වැඩි කරන්න අරගන්නවා. හේතුව තමයි මේ වැඩිකිවීම දෙකෙන් වැඩිකිවීම අපි සිද්ධ කරන්න ඕනේ පිළිතුරට එන දශමය කොටස සම්පූර්ණය බිඳුව වෙනකම් ම නැවතවතාවක් කියනවා අපි මේ දෙකෙන් වැඩිකරණ ක්‍රියාවලිය කරන්න ඕනේ දෙකින් වැඩි කරාම එන පිළිතුරට ලැබෙන දශමය කොටසට සම්පූර්ණයෙන් බින්දුු ලැබනකම් දැන් අපට සම්පූර්ණය බිඳු ලැිලනෑ මේ තිරේ ඕගලන්ට පේන තියෙන්නේෙ බිඳුවයි දසම හතයි පහයි බිින්දුව. නේද හරි එහෙනම් අරගන්නන්නේ දශමක කොට විතරයි ොකොතයි දක්ම ංගරගන්න දශකොට විරක් එක කියන්නේ දසම හතයි පහෙවරීම තින බිදුව මට නොක හරන පුුවන් ගක් නැ නිසා. ඔන්න දසම හයි පහ වැඩි කරනවා නැවතවතාවක් දෙකින්. එකකොට ඕගලන්ට උත්තරේනවා එක සිය පණහා කියලා එක සය පනහහා දශමස්ථාන දෙක් තිබ්බම ඔබට උත්තර හම්බෙනවා එකයි දසම පහ කියර. දැන් දශමකොට සම්පූණය බිින්ඳුව වෙලාද තාමන එරම් අපි නැවත වතාව කරක්‍රියාවලිය කර්ඩෝන්. එරං අප මෙතන ධරගානි දර්ශම කොටස විතරයි ඔන්නම දශමකොට සලකුණු කරා දශමකොට සාරගත්තා දසම පහ වැඩි කරනවා දෙකෙන්. උත්තරය හම්බෙනවා දහයායි දශම ස්ථාන තිබ්බයින් පස්සේ එකයි දසම බිින්දුව. ැදුවේපු තයෝ ගලන්ට තේරෙෙන්ඩෝනේ දර්ශම කොටස බින්දුවක් වෙලා ඉවරයි. නද බින්දුව වෙච්ච ගමන් අපි කරන්නේ මේ වැඩි කරන ක්‍රියාවලිය ගුණ කිරීම ක්‍රියාවලිය නතර කරනවා. නතර කරලා අපි කොහොමද දවීමයාගේ හොයා ගන්න. න බාන මන්දන් තිරේ පෙන්නෙනවා දීමයාගේට අදාළව තියන අගයන්ටික මේ බලන්්. අපි කන්සිද කරන්නන අපි සලකා බලන්ඩෝනේ පිළිතුරුවල ආපු පූර්ණ සංක්‍යයා කොටස්ටික. පේනැති බින්ඳුව එක් එක කියලා වෙලති නවා. දැන් කලින් අපරිවර්න දොළපුතාලට මතක ඇති අපි ලි්ව්‍ය කොහොමද අදාල ශේෂයන් ටික යටටසිට උඩට නේද. බොටම්ටුව අප තමයි අප ඒක පාවි්චි කරේ. මෙතන දදි හොඳට මතක තියාගන්න ෆ්‍රෙක්ෂනල් පාට්ට අදාලව දශමය කොටසට අදාළව අපි පිළිතුරෙහි තියෙන පූර්ණ සංඛ්‍ය අගයන්ටික අරගන්නේ ඉහල සිට පහලට. බලන තිරිය දැඳුලට පුතාලට පෙන්ෙනවා ඊතාලයකින් ඉහල සිට පහලට ඒක නිසා දශමය කොටස බිඳුවයි දසම තුනයි හතයි පහයි කියන දශමය සංඛ්‍යාවට අදා දවීමේ සංඛ්‍යාව වෙන්නේ බින්දුවයි දසම බින්දුවයි එකයි එක හොඳයි දුවපුතේ මේ තමයි දශමය අගේකට අදාළව දවීමේ සංඛ්‍යාවක් නින කාර් දෙක කො දවීමේ සංඛ්‍යාවක් නිර්පණය කරනකට ඔබට ලබාන දශමය සංඛ්‍යාව පූර්ණ සංක්‍යයා කොටසකිනුත් දශ සංඛයා කොටසිකිනුත් සමන්විත වෙන්න පුළුව. අපි මේ දක්වා කරපු පූර්ණ සංඛ්‍යා කොටසේ පරිවර්තනය සහ දර්ශමය සංඛයාා කොටසේ පරිවර්තනය කියන දෙකම එකතු කරලා දූලට නිරපණය කරවා පුතාලට නිරූපණය කරනවා බලන්ඩ එක මෙ මේ විදිහර තමයි අපි නිරපණයකිරීම සිද්ධ වෙන්න. ද ි පහයි දසම තුනයි හතයි පහ කියන අගේ ඔගලන්ට විසිපහ කියන කොටස වෙනම පරිවර්නය කරන්න පුළුවන් දස්සම තුනයි හතයි පහ කියන කොටස වෙනම පරිවර්තනයරන්න පුළුවන් පරිවර්තනය කරල ගලන්ට එකටේ නිරූපනය කරගන්න පුළුවන් මහිත හොද දැනමක් බගත් හොම රන්න ො කියනක්. තැන්මේ අපි කතා කරේ දශමය කියන සංඛ්‍යාපද්ධතිය දවමේ කරගන්න කොහොමද කියලා. එතන්දිවම කතා කරා දශමය. සංක්‍යාපදතිය පර්ණ සංඛ්‍යයාගේ දුව මේ කරවා නම් දෙකෙන් බෙදෙනවා. අෂ්ට මේ කරනවා නම් අටෙන් බෙදන්ඩුවන්. ශර්දශය කරනවාන දාසෙම් දන්නුන් ඊළඟ රූපරාමයෙන් දලපතාට මොම් පෙන්නවා දශමය සඛ්‍යාවක් කොහොම ද අශ්ට මේ සංක්‍යාව බෞවට පරිවර්තනය වෙන්න කියනෙ. අපි බලමු කොහොද මේ වැඩ සිද වෙන කිය මේත අපිතා කරන්නේ ඩෙසිමල්ට ක්ටල් කන් වශ දලපතාට දීල තියෙන අගේ තමයි එකසිය පහළව කියන දශයගේ. ම සංක කොට ක් තර මකද ශ දේ ශ්ම සහ දශ ර සංක්‍ය කට ගැ මයි රේ කර හැ දශම ොටස ගන බ ද අදහක් තියන. එකේ පහලව දල යන දශමයාගේ ඔන්නමන් එකේ පහලව අරගන්න කන්වට රන තියන අශ්ටම සංක්‍යාවකට හිරම් අටක් තමයි බෙ දන් ඩෝන එකසේ පහළව දැම්මම් බෙදවා අටින්. අටෙන් බෙදුව අයින් පස්සේ දලපතාලට පේනවා ඇති. අගේ ඇනැත්තං පිළිතුර එනවා එකකොල් හ අටේවා එකයි. තුනක්කි තිරෙනවා ඒතුනයි පහයක තුළලා තිස් පහ හැදනවා තිස් පහට අටේවා හතරයි අටවක් හර ති දයි තුන කි ර වන තරව තු පිරික ලක් හ දක්නොට පැත්ත ියල පෙන්ල්ල තියෙනවා. දාහතරක කියන අට අඩ ගේ නෙේ එනක් අප තවදුරත් අටෙන් ෙද ෝන එන තවදුරට අපි අටෙන් බෙදෙනවා දහතර අටෙන් බෙදම අපටවා එකයි අටවරක්ක කාටයි හයක්කිතරී. ද ට ම න අටවට අඩ ගගේ නේද කලින් කිවෝ වගේ පිට පුළුව ත න අතර කරල අෂ්ට කයාාව හොයාගන්න. ඒද දොලප පාර මතැඇති පිවේ පහල සිට හලට එකනිසා එකේ හටතුන කියනගේ තමයි එන්නේ කියක දැන් හහිමිහිිම තේරුම් යන නද අපි අශනමයාව නැවතරතාවක් අට ෙදල ලබ්දිය බින්ඳදුව කරලා අපිට පුළුවන් ශේෂයන්ටි විතරක් භාවිතාා කරලා පිළිතුරා රගන්නට. එතකොට දෝලපතාලට යට ඉඳලා උඩට ශේෂයන් ටික පෙන්ුවයින් පස්සේ එක සිය හැට තුන කියන අගේ අෂ්ට මේ සංක්‍යාව කියලා නිරුපණය කරන්න පුළුවන් එක සය පහළවට අදාළවතිය හොඳ. අපි බලමු මේ ගමම්ම කොහොමද දර්ශමය සංක්‍යාවක් ශද්දශමය වලට පරිවර්තනය කරගන්නත් කියලා මේ විදීම තමයි එකම ටෙක්නික් එකනේද අටෙෙන් බෙදවා අෂ්ට මේ කරගන්න දැන් අපි දාසයෙන් බෙදන්නේ යනෝ ශද්දශයරගන්න දාසයෙන් බෙදනකොට පොට පරිසමෙන් මොකද ශේෂයක් කාවෝත් නමයට වඩා වැඩි මතකතියා ගන්න ඕනදේ තමයි අපි දහය කොළ හ දොලා හ දහතුන දාහතර පහලව කියලා ශේෂයන් ලියන්න යන්නේ. අපි ඒ වෙනුවෙන් අපි දීල තියන සංකේතය භාවි කරම. නද ABC EF කියන සංකේ තියනවා හන්දර පහල ව න සංකේතතික රපනය කර. අපි ග ලම හමද ඩ වන්න කියලා. න්නන මන්දැන් තිරයේ දූලපුත ට පෙන්ඩනවා කොහොමද දශමේ සංක්‍යාවක් හැට තුන කිය දශමේ සංකාව දශ ේ සකාව බොඩ පරිවර්තනය කරන්න කියලා හට තුන ංකාව දශ මේ සංකාව බොඩ පරිවර්තනය කරනන්නේ දසයක් බවට ඔන්න අප හැටතු රගත්තා හැටතුන අපි බෙදනෝ දැ කිය. දාසේෙන් ඇයි අපි දාසේම්බෙ දන්නේ මෙයා පරිවර්තනය කරන්නේ ශද්දර්ශය මේ සකාවඔ බවට ඔන්න අපි දාසේම්බදෙනවා දාසෙන්බෙදවම අපිටනවා දාසේවත් වනක් හතලස් ටක් වෙනක් යනවා නේද දාසේව හතරක්වම හැට හතරක් වෙනවාන්නේ එකක්හලින් තමයි නතරගලති. ඉනිසා දසේවත්තුනයි හතලිස්ටයි පහලවක් ඉතිරිී. මංකිවනේද පහලවි ලියන් නැහැ කියලා නේද ඔ පහල වෙනටි ොකද ලියන්නේ පහොව වෙනුවට අපිට පාවිචි කරන්න පුුවන් F. එකතයිම පහළලව වහ ඇතුළේ දලපුතාලට පෙන්ල තියන්නේ. Right? F බාවිතා කරන්න පුුවන් දැ තුන තමයි අපි පිතුරා ේද තුනක කියන්නේ දසයට වට අඩුවගයක් එන තවදුරට බෙදන්න ඕනද නෑ ොතනින් අපි පුළුවන් උත්තරයරගන්නට. එන තුනයි F කියල අපිට උත්තරයගන්න ලුවන්. එහෙම නැත්තං අපිට පුළුවන් මොව දාසය නැවතවතාවක් බෙදලා ලබ්දිය බිදුව කරලා ශේෂය තුන විදිහට අරගෙන අපි කලින් කතා කර විදියටට ශේෂයන්ටික පමණක් භාවිතා කරලා යට ඉදල උට තුනයි F කියලා අදාල, ක් දශ මේ සංක්‍යාව දුලපුතාට පෙන්න්න. හොඳයි දපතේ අපි ඔය කතාබහ කරලා ඉවර වනේ දශමය සංඛ්‍යාවක් දශමය නොවන සංක්‍යාව බොඩ පරිවර්තය කරගන්න විදිී. මතකයින ටෙක්නි එක නේද පූර්ණ සංඛ්‍යාවක් නම් අපි ඒාව කවට් කරන පාදයෙන් බෙදාගෙන යනවා නේද දෙකේ අටෙන් සහදදාසයෙන් කියන ගයන්ගේ ෆක්ෂනල් පාට්ටික නම් දශමය කොටසනම් අපි අදාළ පාදයෙන් ගුණකරගෙන යනවා පටිදශමය කොටස සම්පූර්ණය ිඳදුවක් වෙනකම් හොඳයි අපි ඊ නගට යොමුවෙන්නේ මේකෙ අනි පැත්ත කොහොමද කරන්න කියලා ඒකයන්නේ දීමය අශ්්‍රමය සහශද්දශමය සංඛයා කොහොමද දශමය සංක්‍ය බෝඩට පරිවර්තය කරන්නේ රිවස්ක නේද කොමද පිටිස්සට එන්නේ අපි ගම් බලම කොහමද මේ වැඩේ කරන්න කියලා හොඳයි දොළපතාට මම මේ ක්‍රියාව පටගන්න කලින් පඩ හැඳින්වීමක් කරන්න නැතම් පොඩි ආරම්භයක් කරගන්න න මේ කනවශන් එකට මේ කනවශන එක අපි කතා කරනවා පලේස් වැලි. ස්ථානිය ගැන් කියලා සංකල්පයක් ගැන. මේ ස්ථානීයා ගැන් කියන වචන දල පට අලත්වන්න පුළුවන් මුත් ඔකු මේක දෙකවසරෙන් දල ගෙන ගන්න දෙයක්. ලන්නකු මේ ඉරයේ දිස්වෙනදේ දැකල හුරු නේද ගණකරමුවක් ගන කරම පොඩිකාලේ ටීචරෙන්න්නල මේ විදිහට ගණකරමුව කොටස් පෙන්නුවෙන් පස්සේ අපි ටක්ගල මේක අගේ කියලනේද. මේක අගේ කියද වෙන්න මේකගේ අපිට අරගන්න පුළුවන් පලවි ක ද ති ිින්ද කා කොට පහක් හැ ද ප ක ප හ ද පස හැ යි දන කරම යන කරවලට පහලින්. අපි ියනවා වගේ ස්ථානියයගේ පොිකාල ද අප ෑ ස්ා ග කිය. න අපිට ු පි ද අපි න දකුණනොට පැත් කෙලවරීම ති න ගේ මක ැහල කිය න එක ඒවා කියරනේද. ඉට පස පිළිවෙලින් දහය ඒවා. ස ඒවා දාහැ ඒවා දස්ස දහස වා ඔය විදි රපි කතා බහ කරනවා. දැ ඒ පුචිකාලෙන් දැ ල උසස් පල පති. ිනි සාි ැ ුස් විදිහයට කතා කරන්න නෑ නේද. ව එතටේ උසස් පෙල පන්තිේ දී. ලපුතාලා කකන්සට්‍රේට් කරගන්න ඕන මේ එකේ ඒවා දහයි ඒවා ස ඒවා කිව්වෙ මොනවටද. අපි මේ කතාකරයපුතේ දහය පාදේය සංකයන අපිට පොඩිකාලදේ අපි සාමාන්‍ය වාහාරය භාවිතා කරන්නේ සංක්‍යාටි අඳුරල දෙින් තමයි ගැග රම පාවිචි කරන්න. එකනේ ඒ ගුරතුමිය සැහන විශාල නේද මහන්සයක් ගන්නවා අපි අද පාවිචි කරන්න අපි බොහෝම සරලව පාවිච්ි කරන දහයපාදය සංකාපදධති අපි අඳුන්ල දෙන්න. මේ එකේව දහඒවා සඒවා කියන තැන්වලට අපිට පුළුවන් නේද දහයේ බල නිරූපණය කරන්න බල තීර දල පරටැ පෙනනවාො කොහොද මේමයි දහය බල නිරපණයවෙන්නේ කියල නද එක කියලා කියන්නේ ඕනෑම සංක්‍යාවක බින්දුව බලය රයිට් එතකොට හොදර මත තියාගන්් ඕනේ පි කරන්න දහයි පදේ සකයා ගන්න එක සමන් දහය වෙනම හයිලයි් කක නොම වෙේදී ත එක කියලා කියන්නේ අපි නිරපණය කරන පුළුවන් හයි බිඳුව දහය කියන්නේ දහයේ පලවෙනි බලය සීය කියලා කියන්නේ දහයි දෙවෙනි බලය. දැන් දුවලපුතාලට. අ IDකරගන්න ළුවන් පොඩි අදහ කරගන්න පුළුවන් මේ සංඛ්‍යාවක් අපිට කිව්වාම සංඛ්‍යාවේ ස්ථානීආගයන් ටික. ඒ සංඛ්‍යාපද්ධතියේ පාදයට අදාළව අපිට නිරූපණය කරගනයන්න පුළුවන්. අපි පටන් ගන්නේ කොහෙන්ද අපේ දකුණුවත පැත්තේ කෙලවරින්. පූර්ණ සංඛ්‍යාවක නම් දශම සංක්‍යාපත්තකට ගියම් මෝක යම් ආකාරයකින් වෙනස්වීමට භාජනය ව. දංක ක අප දක්නොත පැත්ති පන්ගන්න හය බිඳුව දහයිය එක දහය දෙක. මතකද මේ බිදුවක් දක කිය කට ක ගනිතේ ගනග නේද සංඛ්‍යායකාාවක කියල ක්මතකද සංඛ්‍යාරයේකාාවක බිඳදුවේයිඉදලා නේද අපි අඳිනවත් දන සංකයා දෙ තු කියන විදිහට රින සංක්‍යයා, ්‍රිනයක රීන දෙක රීන තුන කියන දිහට. එතකොට අප බලමු දැන් දම සංක්‍යාපද්ධීකටාවත් මොන විදිහරද වෙනස් වෙන්නේ. සහ ඒයා අපි භාවිතා කරනවා. ීමේ සංක්‍යාපද ය තියන පලේස්වැලිපටික ස්ථානයා ගැන්ටි අපි භාවිතා කරනවා අපේ මේ කන්වෂ එක කරගන්න. දහයපාදේ සංඛ්‍යාවක් දෙේපාදේ සංඛාව බවට පරිවර්තන කර. අපි ගින් බලමු කොහොමද මේක වෙනස්වෙන්නේ කියලා. න්න දපතේ මදැන් ඊළඟ රූපරාමෝට ඔගලංවාරගෙනයනවා. මෙතන්ද අපි කතා කරන්නේ බයින ඩෙසිල් කවශන්. දීමයාගේ කොමද දශමයයක් බවට පරිවර්තනය කරන්නේ. දීමයාගේ ඔගලට දීලතියෙනවා. එකයි බිඳුවයි එකයි දස්සම බිඳුවයි එකයි දෙකපාදය. දශමත් සහිත කොටසක් ඔන්න බලන්න මේ වැඩේ කරන විදිහ පලවෙනිදේ අපි මුලින්ම මගේ දීමයගේ ටික් ඉඩ ඇතු ලියග්ඩෝන නොමං යාව ඉඩ ඇතුව දැන් ලිය ගන්න එකයි බින්ඳුව එකයි දසම් බිදුවය එක දෙවෙනි දේ තමයි අපි මේගේ ස්ථානියයා ගැන්ටික පෙන්වඩ ඕනි කොම ස්ානය ගෙන්ටි කැන්නේ මුලින්ම පර්ණ සංඛ්‍යා පැත්ත අවධානියමු කරන මං කලින් කතා කර විදිහයට මේ තියෙන් නෙද්වීමේ සංක්‍යාවක් පි දශම මේ සංක්‍යාපද්ධ තියඒ කතාකරේ දහය බල ගැන ස්ථානයා ගයන් ගැන කතා කරන කොට එනම් මෙයාගතියෙන් නොනේ දෙේ බල මොකද මෙයා ද්ුවීමේ සංක්‍යපද්ධතිය එනම් ඔන්න දෙ එකේ බලාපි පෙන්නෙනවා දෙකේ බිඳුව දෙකේ එක සහත් දෙකේ බිින්ඳුවෙන් පටන්ගත්තා දෙකේ බිින්දුව දෙකේ එක දෙකේ දෙක. මෙයා දවීමේ සංකඛ්‍යාපද්ධතිය නිසා දශමය කොටස පැත්ත ගැනා අපි කතා කරොත් ැ බිඳුවෙන් පි පසටෙන් හදන් වන්මත පැත්තට බිදුව ඩ වීගෙනයන නද බිඳදුුව එකක දකුණුවත පැත්තට එන කොට අඩුුවෙන්ඩෝන එකය දෙකේ රීන එක දෙකේ රීන දෙක කියන විදිට ස්ථානියගයන් අරගන්න පුළුව. තකො මේවා අපිේ විද ස්ථානය ගයන් පෙන්න්න ගත්තයිෙන් පස්සේ ස්ථානයා ගයන්ගේ නිරූපණය වනගේ අපිටක් ගල ලබාගන්නවා. බලන්ඩ් දෙකේ වර්ගය කියන හතරයි දෙේක කියනෙ එකකයිදක බිදු කිය ක න ංකාව ිද බලයයි. දෙේ නඒ එක කියනමොක්ද නනිතියදප ඉෙන ගන්නවා පරස්පරය ගත්තම ැෙ එක යට සංක්‍යාවක්ලිවුවම ඒ දනබල විදිහට රගන්න පුළුවන් කියෙෙ එක අටකේ එක පිිවිදිරින් කිරන එකට දෙක බාගය ඉදසම පහයි. දෙවනිෙන එක දෙේ එකයටට හර නද හතරෙන් එකයි දසම දෙකයි පහ විදිරපිට අරගන්න පුළුවන්. එහ මරගත්තයන් පස්සේ අපිට තියෙන ඊළංග වැදගත්ම කාරය තමයි ඔයා ලබාගත්ත. ස්ථානය අගය ඒ ස්ථානී අගේට අදාල සංකේතතාගේත්තක්ක වැඩි කරන්නුන්. නේද දලපුතාලට තිරේ පේන ඇැති. හත්තරවෙනිදා ඉහලිම තියන සංකේතාගේ වෙන්නේ එක. දෙකට අදාලව තියනෙ බිින්දුව. එකට අදාලව තියන්නේෙ එක ඉහළම පේලිය සුදු පාටික් ේල තියන ඉලක්කණ්ටිකයි. මම පහළම තීරවලියල තියෙන හතර දෙක එක එකට දෙකේ එක එකටෙේෙක න කටිය ගැනතමයි ම තාාක. තර පි රන යන්නේ අදා ್ථානಯගේ අදා සංखතාගේෙන් වැඩි කරගන්නවා. මෙන්න මේ විදිීර හතර වැිරවා එක දෙක වැඩිරන්නවා. බිදුුවෙන් එක වැඩි කරනවා එකෙන් ද ಾ ವ ್ನು ಿದುුවෙන් ොක දක එකක කියන ාගಯයි ವගේ ක කිය හತර දසම දකයි හයයා වැඩිර್වා එක. දැං අපිට ොහම ಾරල කාරಣ යන්නේ මේ ගුණ කිරම්වලටන ගಯಾන්ටික එකතු කරಣ එක. මේ ගුණ කිಿම වටೇ ග್ಯන්ටික තුරගත්තන් පස්ස අපිට උත්තරේ එනවා පහයි දසම දෙකයි පහ කියන විදිට. හොඳයි දේ පුතයි අපි මේ කතාභා කරපු සංකල්පයක්ත් එක්ක අපි කතාබා කරා දශමය අගයක් න දශමයගේ බට පරිවර්තනය කරගනීමක්තම අපි කතාබා කර කොට දශය ොන අගයක් දශමයගගේයක් බවට පරිවර්තනය කරගන්නේ කොහොමද. දකොට දශමය නොවන අගයක් දශය බවට පරිවර්තනය කරනකොට අපි පාවිච්චිර ස්ථානී අගයන්. එනං දෙකේ පා දහයිපාදේ සංඛ්‍යාවබෝට පරිවර්තනය කරන කොට අපි මොකද කරන්නේ දෙක්කේ පාදේයට අදව ස්ාන ග නැත් න් දෙකේ බලගැන අපිකන්සට්‍රේට කරන අවධනියම් කරනු. ටේ පාදය කෙනෙක් දහයිපාදයට සල් පරිවර්තනය කරන්න වුනොත් මොද පි කරන්න ඩෝනි. අටේ පාදේ සංඛ්‍යාවට අදාළව තියෙන ස්ථානී ගයන් එවැන්නේ අටේ බලවලින් නේද අටේ බින්දුව අට අටේ දෙක කියාකාරයට. අපි දාසේ පාදයට පරිවර්තනය කිරීම කරනවලම් දාසේ බලයන් නේද දාසේ බිදුව දාසේ එක දාසේ දෙක කියන තැන්වලට අපි මොව අරගෙනයට ඕන ඉතින් ඔය ටෙක්නික් එක මතක තියාගණ්ඩ ඒ ටෙක්නික් එකත් එක් ඔගලන්ට පුළුවන් අටේපාදය සහ දාසේපාදට මෙයා පරිවර්තනය කිරීමම් සිද්ධ කරගණ්ඩ හොඳයි දුවේ පුතේ අපි බොහෝම ඉක්මනින් ගිහිල බලමු කොහොමද අෂ්ටමය ෙන අටේපද සංක්‍යාවක් දහයි පාද කරගන්න සහ ්‍රදශමය කනෙක් දහයි පාදයරගන්න දැන් ෙක්ික මතකයි අපිරගනයමු. ඔොන්න මන්දුර පුදදාලට අරගෙනනවා අශ්ටම මේ සං්‍යාව අශ්ටම මේංක්‍යාව හැත්ත හය ලන්න හැත්ත හය කවට කරගන්න දියම හැත්තහය කියන සංක්‍යාව අරගන්නවා මෙ අටේපාදේ සංඛ්‍යාවක් එනං ස්ථානයා ගයන්නන්නේ අටේ බලවලින් බම් දකුණත පැත්ත කෙලවරේ ඉන්න කෙනන අටේ බිඳදුවවා ඊළඟට කියයන කෙන අටේ එක පරිවර්තනය කරනවා අටේ බිින්දුව කියල කියන්නේ එක අටේ එක කියලා කියන්නේ අට. ඒට පස කරන්න තියෙන්නේ අදාල ස්ථානියගේ අදාල සංකේ ත ගත්තක වැඩිරගන්නක. එන අට වරක් හත හදාගන්න ඕනේ එක්වරක් හය හදාගණ්ඩ ඕනේ. පිළිතුර දූලපුදාට හම්බෙනවා පනස් හය එකතු කිරීම හය පිළිතුර විදියට හැට දෙකළ බාගන්න පුළුවන්. බලමු අපි ශදශ සංකයක්ක් කහෝමත පරිවර්තනය වෙන්න කියලා එකත් මේ විදිහමයි. හලකුර වෙන සක්නෑ මෙන්න ශද්‍රමය සංකාව A62 නේද. කියලාිරග පුුවන් දශම සකේතයක් පි බල දැන් තිරේෙ න ොදමේ දවලි ද්ධ කරගන්න කියලා. ඒ16 කියන ම අරගන්නවා ඒ කියන සංකේත දෙක. දසේ පාදේ සංක්‍යකේත ඒ නිසා දාසේ බිඳදුව දසේ එක කිය ස්ථානිය ගැන්න නොවා දසේ බිඳදුව කියල කියන්නේ. එකයි පොනම සංක්‍යාවක බිඳදුවවාගේ එකයි දසේ එක කියල කියන්නේ දාසයයි. දැන්කරන්නන්නේ ස්ථානියයා ගෑන්ටික අදාල සංකේත ගත්ක වැඩිකන්නවා. සැරකිලිමත් වෙන්න ඒ කියන කෙනා. දහාය කියනගේ දරගෙනනන්න කෙනෙ එනක්වා දසේ වැිරන්න ඕනේ ඒගෙන් ෙවෙයි දසේ වැඩිරන්න ඕනේ දහයෙන් මකද දහයතමයාගේයාගේ එක නිසා දසේ දහයෙන් වැඩි කරනවා එකතු කරනවා එක වැඩි කිරීම තුුණ. එක එක සය හැට එකතු කිරීම තුනයි උත්තරය එක සය හැට තුනයි. හොඳයි දුව පුතේ මේ විෂය කරුණු කොටසත් එ අදට දලපුතාරත් එක්ක සාකච්ඡා කරන්න තියෙන කරුණු ප්‍රමාණය මම මෙතනින් නතර කරන්නේ දැන් ලැස්තිවෙන්නේ අතර කරන්න කලින් පොටි දෙයක් කියන්නඩුව. මේ අපි ගුරුගෙතර අධ්‍යාපන පාඩම්මාලාව ඔස්සේ අරගෙන එන වැඩ සටහන්. ඔබටIE YouTubeු චනල එකට ගියාම නැවත නැවතක් බලන්න පුළුවන්. මේක මේ YouTube චැනල එක ගහිලා ැනE කියන YouTube නාලිවට ගිහිල්ලලා නැවතවතාවක් න අරබන්න තමන්ගේ ගුරුවරයා සමග සාකච්ා කරන්න දැනුම එකතු කරගන්න ඔගල උසස් පෙල කරන්න ලමයි එකනිසා. ැනුුවෙන් පුලුවන්තර සන්නත්දධ වියතුයි අපි කියල දෙනසීමාවෙන් එහාට උගලු අරෙන යුතු යෝගළගේ දැනුම්. ඔබ අරගත්ත මේ දැනුම කව දහරි දවකඔබට ප්‍රයෝජනත්වෙනවා අපිව පහුකරගෙනයන්ට. ඒක තමයි අපේ ඌූමනාවදුවේ පුතේ ඉති මේ වගේ දැනුම නැවතවතාවක් කෝගලන්ට අරගෙන තවත් මේ වගේ වැඩ සටහනකින් ඔගලංව හම්බෙන එවා එතකං මේ මොෙේ ඔගු පරිසමෙන්ගේ දැත් වෙලා ඉන්ඩෝනි. අයිත්වතාවක් හබෙමු. ඉක්මනින් හබමු